අද අපි කතා කරන්න 2020 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන Motorola Razr කියන මෙන්න මේ ෆෝන් එක ගැන. මේක ඔෆිෂියලි රිලීස් වෙනවා 2020 ජනවාරි 17 ඉන්දියාවේ. 2020 එන්න තියෙන මේ අලුත්ම ෆෝන් එක ගැන අද අපි කතා කරලා බලමු. මේක පෝටබල් වගේම ෆ්ලිප් කරන්න පුළුවන් ෆෝන් එකක්. ක්වලිටි ඩිසයින් එකක් වගේම ප්‍රීමියම් ලුක් එකක් මේකට ලබා දෙන්න Motorola සමාගම උත්සාහ කරලා තිනවා. මේ ෆෝන් එකේ හයිට් එක මිලිමීටර 172කුත්, ඒ වගේම ටික්නස් එක මිලිමීටර 6.9කුත්, ඒ වගේම වයිඩ් එක මිලිමීටර 72කුත් විතර වෙනවා. මේකට යූස් කරන්න පුළුවන් එක සිම් එකක් විතරයි. 16 මිලියන් කලර් එකක් තියෙන ඩිස්ප්ලේ එකක් තමයි මේකට තියෙන්නේ. Provin Gorilla Glass 3 එක මේකට බලා ගන්න හම්බ වෙනවා. Screen resolution එක 2142යි. මේකේ Android version එක විදිහට 9.05 කියන Android version එක තමයි වැඩ කරන්නේ. Snapdragon 710 octa-core processor එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම Adreno 611 graphics එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. Memory card slot එකක් මේකට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. Built-in 128GB memory එකක් මේකට තියෙනවා. ඒ වගේම 6GB RAM එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. 4K Full HD video record කරන්න පුළුවන්. 16 megapixel rear camera එකකුත් 5 megapixel front camera එකකුත් මේකට බලා ගන්න හම්බ වෙනවා. මේකේ loud speaker එක තියෙනවා. 3.0 mm jackpot එක මේක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. Wi-Fi, NFC, GPS, Bluetooth වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා. USB Type-C port එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. Million power 2510 battery එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. බැටරි එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. සෙන්සර්ස් ගැන කතා කරොත් fingerprint sensor එක, ඒ වගේම accelerometer, gyro වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම quick charging පහසුකම හම්බ වෙනවා. ඒ වගේම 4G, 3G, 2G වගේ දේවල් support කරනවා. FM radio පහසුකම හම්බ වෙන්නේ නැහැ. 21:9 aspect ratio එකක් මේකට තියෙනවා. ඒ වගේම bit rate එක 64. ඒ වගේම PPI 375ක pixel density එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. memory එක expand කරන්න බෑ. මේක කැමරා ක්වොලිටි එක ගැන තව දුරටත් කතා කරොත් exposure compensation ISO control lag මේකට තියෙනවා. digital zoom, auto focus වගේ දේවල් අපිට බලා ගන්න හම්බ වෙනවා. face detection එකකුත් බලා ගන්න හම්බ වෙනවා. 3464ක image resolution එකක් මේකට තියෙනවා. dual pixel auto focus system එකක්, continuous shooting, high dynamic range mod එකක් මේකට බලා ගන්න පුළුවන්. ෆෝන් එක නැවුව කියලා දිගහැරියට පස්සේ ඩිස්ප්ලේ එකේ කිසි වෙනසක් අපට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ෆෝන් එක නැවුවට පස්සේ අපට පොඩි ඩිස්ප්ලේ එකක් ඉස්සරහින් බලා ගන්න හම්බ වෙනවා. මේකේ ප්‍රයිස් එක ගැන තාම සඳහනක් නැහැ. ලංකාවට ආවට පස්සේ තමයි ප්‍රයිස් එක ගැන බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මං හිතනවා මේ ෆෝන් එක ගැන ඔයාලා ගොඩක් දේවල් දැනගන්න නැති. අනිවාර්යයෙන්ම ඔයාලා දන්න දේවලුත් අනිවාර්යයෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳනම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක මේකතු වෙලා ඉන්න latest update දැනගන්න.